ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කර අධික මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයිස අවුරුදු 30ක පමණ කුවෙට් ජාතිකයෙකු තම පියා නිවසින් එළවා දමා අවසානයේ පිහියක් රැගෙන ගොස් තම පියා ඝාතනය කිරීමට උත්සාහ කර තිබෙනවා. එහිදී පියා විසින් පොලිසියට කර දැනුම් දීමකට අනුව පොලිසිය පැමිණ නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ කාමරයේ තිබී මත්ද්‍රව්‍ය සොයා ගන්නා ලදී. මරණයක් සිදු කිරීමට තැත් කිරීම යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව කුවෙට් හෙඩ්ලයින්ස් වෙබ් අඩවිය අද වාර්තා කළා. ශ්‍රී ලංකාවේ දිනක් තුළ වාර්තා කරන ලද ඉහළම මරණ සංඛ්‍යාව අද මරණ 101ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත් ඊයේ දින සංචරණ සීමා ජුනි 14 වෙනිදායින් අවසන් කරන බව දැන්වුවද එම තීරණය වෙනස් කරමින් සංචරණ සීමා නැවත ජුනි මස 21 වෙනිදා උදෑසන 4 දක්වා දීර්ඝ කරන බව අද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මාස 15කට අධික කාලයක් කොරෝනාව සංගතය හේතුවෙන් නතර කර තිබූ ක්‍රීඩා කටයුතු නැවත බ්‍රහස්පතින්දා සිට නැවත ඇරඹීමට අවසර ලබා දෙන බව කුවෙට් ඔලිම්පික් කමිටුව අද ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ක්‍රීඩා සමාගම් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවරයන්ට අනුකූල විය යුතු බව ඔවුන් වැඩිදුරටත් දන්වා තිබෙනවා. දිනක් තුළ කුවෙට් රාජ්‍යයේ ඇස්ට්‍රාසෙනිකා ඔක්ස්ෆර්ඩ් එන්නත් මාත්‍රා 40,000ක් ලබා දී ඇති බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. එලෙස ලබා දී තිබුණේ ඔක්ස්ෆර්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවයි. මෙවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එක.